ආයුබෝවන් සත්‍ය ප්‍රථමයෙන්ම ඔබට කියන ස්වාධින් රූපහානි රාත්‍රී 9:30 ප්‍රධාන සිංහල පුවත් විකාශයත් සමගින් ඔබ එක්වන්නේ ඉදන්ති ඔව් ශ්‍රීහාන් දවසම සුබකල පුවත් රසක් අද දිනේදී තපසතුයි අපි සෝදානම් ඒප්‍රෝ සිරස් තල වෙනුම් වන්න ඇස්ට්‍රාසෙනිකා එන්නත් වැඩපිළිවෙල දියත් වෙද්දී කොරෝනා පොකුරට 848 නැගිනහිර ජටියේ ගැටය විසඳන්න කඩිනමින්ම හැකි වේවි වරාය සභාපති කියයි තනමල් විලදී ජනපතිගෙන් ගමේ ප්‍රශ්නවලට කඩිනමින්ම විසඳුම් මුලතිව් වලින් අක්කර 400ක බෞද්ධ පුදබිමක් හමු වෙයි කොරෝනාවට එරෙහි සෞඛ්‍ය පහසුකම් දෙන්න ආජන්ටිනාව ධනවතුන්ට බද්දක් පනවයි अपे रटेन कोरोना आसादने वनु 848 देनकु अद दावसे वार्ता उना ए वगेम कोरोना वट गुदुरु वेला हिटपु 879 देनकु पूर्ण सुवेला बला रोहल वलीन पिट वेला गिया ඇස්ට්‍රාසෙනිකා එන්නත මෙවෙනකොට දිවයිනේ සෑම ප්‍රදේශයකම සෞඛ්‍ය සේවකයන්ටත් ආරක්ෂක අංශ සමාජිකයන්ටත් එන්නත් කිරීමත් සාර්ථකව සිද්ධ වෙනවා. ඊයේ දවසේදී 5286 දෙනෙකුටත් අද දවසේදී 32539 දෙනෙකුටත් එන්නත් ලබා තුන කියලායි සෞඛ්‍ය අංශ සඳහන් කරන්නේ. අද දිනේ හඳුනාගත් කොරෝනා ආසාදිතින් 848 දෙනාද සමගින් මෙදක්වා මෙරටින් හඳුනාගෙන ඇති කොරෝනා ආසාදිතින් සංඛ්‍යාව 63293ක්. ඉන් රෝගීන් 6711 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබනවා. වෛද්‍ය විමර්ශන යටතේ පසුවන සංඛ්‍යාව 566ක්. මෙරට සුවය ලැබූ කොරෝනා ආසාදිතින් සංඛ්‍යාව 56277ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි සෞඛ්‍ය අංශය පෙන්වා දෙන්නේ. ऑक्सफर्ड ऐस्ट्राज़ेनेका कोविड मर्दने एन्नत दिवेने सैम दिस्ट्रिक्ट सौख्य सेवकयन्ट आरक्षकांशवलट लबादीम अद सिदुवुना वौनियाव प्रदेशे कोविड मर्दने वडपिलिविले इदिरिपिल कटियुत्तुवल निरतव सिटिन आरक्षकांश सामाजिकयन 500 देनुकुट ऐस्ट्राज़ेनेका एन्नत लबादीम वन्नी आरक्षक सेना मूलस्थानेदी सिदु केरुना मेतर वौनियाव दिस्ट्रिक्टे सौख्य सेवकयन्टद एन्नत लबादीम वौनिया दिस्ट्रिक्ट रोहलेदी सिदुवुना अनुराधपुर शिक्षण रोहले वैद्यवर कार्यमंडल लबादीम आरंभ कि दिनपहाम करते मदले दिस्ट्रिक्ट सौख्य सेवकैंट एंडत लबादीम दिस्ट्रिक्ट महारोहले दि सिधुआतर सौख्य शेस्ट्रे दुनसे दिनकुट एनत लबादीम नियमित ऑक्सफर्ड ऐस्ट्राज़ेनेका एन्नत करापिटिय शिक्षण रोहले अध्यक्ष वरया एतुलु कार्यमंडले 2000कट लबादीम सिदुवुना मेतर कुन्नागल शिक्षण रोहले दी वायंब पलाते सौख्य कार्यमंडल वेत एन्नत लबादीम सिदु केरुना पोलोन्नरुव दिस्ट्रिक्ट कोविड मर्दन एन्नत लबादीम सार्थकव क्रियावट नन्वा तिबेनवा दिस्ट्रिक्ट सौख्य आरक्षकांश सामाजिकयन 4000कट एन्नत लबादीमटाय कटियुतु योदायत्ते त्रिकुणामले दिस्ट्रिक्ट सौख्य कार्य मंडलेट एन्नत लबादीमे पलुम वेडसरहन कंथले मूलिक रोहलेदी आरंभ वुना दिस्ट्रिक्ट तवत् स्थान किहिपयकदी एन्नत लबादीम सिदु किरीमटाय पियवर गनुणे मडकलपुव दिस्ट्रिक्ट एन्नत 3400क लबादीम मडकलपुव प्रादेशिक सौख्य सेवा अध्यक्ष कार्यालयदी आरंभ किरुणा කොළඹ වරායේ නැගිනහිර ජැටිය ගැන වරාය සේවකින්ට වගේම රටට සුබදායි උත්තරයක් ඉදිරියේදී බලාපොරොත්තු වෙන්න පුළුවන් කියලා වරාය අධිකාරියේ සභාපති විශ්‍රාමික ජෙනරාල් දයරත්නායක මහතා කියනවා. මාධ්‍ය හමුවක් පවත්වමින් සභාපතිවරයා මේ ගැන අවධාරණය කළා. මේ වෙනකොට මට කියන්න තියෙන දේ තමයි ඉතාමත්ම සුබවාදී ලෙස අපි සියලු දෙනාම අපේ වරාය සේවකීන් රටේ අයවුලුන් එවැගේම වරායේ අපේ කළමනාකාරීත්වය අපි සියලු දෙනාම බලාපොරොත්තු වුණු ආකාරයට මේ විසඳෙන බවක් නම් මට ඉතාම පැහැදිලිව මේ වෙනකොට කියන්නට පුළුවන්. සහ ඒ වගේම මම හිතනවා සමුදාය වෙනකොට කැබිනට් මණ්ඩලයට මෙහි ඇමතුමා විසින් ඉදිරිපත් කරයි අපේ ඒ කැබිනට් පත්‍රිකාව. එතකොට අපි සියලු දෙනාටම බලා ගන්න පුළුවන් कोई दिशांतरद मे कटयत सिद्धुन्नी कोई दिशांतरद मे वा गमकराने किल इतामत शुभवादी लस एक विसंदन भवाई मट पराय सभापति हेटियट प्रकाशकंड पुलवाणी
තනබලවිල අලුත්වැව ප්‍රදේශවාසීන්ගේ ප්‍රශ්න රසකටම විසඳුම් ලබා දෙන්න ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අද ගම සමග පිළිසඳර වැඩසටහනේදී පියවර රසක්ම ගත්තා. ජනපති ගම සමග පිළිසඳර වැඩසටහන් බාලාවේ අටවැන්න තනමල්විල ප්‍රාදේශීය ලේකම් කොට්ටාෂුවේ අලුත්වැව ග්‍රාමනිලධාරි වසමේදී පැවැත්ුණා. ජනතා කේන්ද්‍රීය ආර්ථිකය කැති කිරීම අරමුණු කරගෙනමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ සංකල්පයකට අනුවයි මෙම වැඩසටහන ක්‍රියාවට නැංගුණේ. කෘෂිකර්මාන්තයට මූලිකත්වයේ දෙමින් නොබිලේ පොහොර ලබා දීම සහ තවත් සහන රැසක් හඳුන්වා දෙමින් ගොවි ජනතාව ශක්තිමත් කිරීම මෙම වැඩසටහන මගින් සිදුවනවා. ඉඩම් පානීය ජලය සෞඛ්‍ය අධ්‍යාපන ආදී බොහෝ ශාස්ත්‍රවල පවත්නා ගැටළු වලට විසඳුම් ලබා දීමට මෙහිදී කටයුතු කෙරුණා. රැස්ව සිටි පිරිස ඇමතු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා 75ක් පමණ අපේ ග්‍රාමීය ජනතාවක් ඉන්නේ අපේ රටේ. ඒකෙනුත් විශාල වැඩි ප්‍රමාණයක්ම ඉන්නේ කෘෂිකර්මාන්තය ආශ්‍රිතව. ඒ හින්දා තමයි අපි කෘෂිකර්මාන්තයට අපේ ප්‍රතිපත්තිවල අපේ වැඩසටහනේ රජයේ මූලිකත්වයක් අපි දීලා තියෙන්නේ. සෞඛ්‍ය පිළිබඳව තියෙන ප්‍රශ්න අධ්‍යාපනීය පිළිබඳව තියෙන ප්‍රශ්න ඊලේකම් තුමන්ලා ඇවිල්ලා ඉන්නවා. ඉතින් ඒ අය සමග මේ ගමටම ඇවිල්ලා ඒවත් තීරුම් අරගෙන ඒවට විසඳුම් ප්‍රතිශනිකව ලබා දෙන්නට තමයි පිළිසඳර වැඩසටහන කරන්නේ. ඉන්නතරුව ප්‍රදේශවාසීන් විසින් සිය ගැටලු ජනාධිපතිතුමන් වෙත ඉදිරිපත් කළා. කඩවරවැව හැදුවට පස්සේ මේ ෆොරස්ට් එකකින් ඇවිල්ලා මේ වෙනකොට කඩවරවැවට ගල් දාලා තියෙනවා ඒ කුඹුරු කරන කොටසට. ඒක තමයි අපිට තියෙන ප්‍රශ්නේ. ඔය කඩවරවැව කියන ප්‍රදේශයේ මායින් කණු දාලා තියෙන ගොඩාක් ඉස්සෙල්ලා මේ ප්‍රදේශයේ ඝන වනාන්තරය සහිත ප්‍රදේශයක්. ඒක වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ප්‍රාදේශීය ලේකම්තුමා ගොඩාක් ආයතන වලින් ගිහිල්ලා ඒකාබද්ධ පරීක්ෂණයකුත් ඔතන කළා තියෙනවා. ඒ කිරීමෙන් පස්සේ තමයි ඔතන තවදුරටත් වගා කරන්න සුදුසු නැහැ. ඒක කැලයක් විදිහටම පවත්වාගෙන යන්න ඕනි කියලා යෝජනා කරලා තියෙන්නේ. එතකොට දැන් මේ වැව මොකද වෙන්නේ? වැව පිටින් තියෙනවා ජනාධිපතිතුමනි. ඔය කියන කැලෑ ප්‍රදේශයක් වෙනම එකතන කැලෑ තියෙනවා. ඒ කැලේ ප්‍රතිකරු ජනාධිපතිතුමනි 2015න් පස්සේ ගල් දැම්මේ ඔකට. ඔය බොරු කියන්නේ 2015න් පස්සේ ගල් දැම්මේ මෑත කාලෙකට. බොරු කියන්නේ. ඒක එහෙම කරන්න එපා. ජනාධිපතිතුමා ආපු වෙලාවටවත් මේ ප්‍රශ්න විසඳ ගන්න දෙන්න අපිට. ඔය දැන්ට DCC එක විතර මේක යන්න එපා. මේ ජනාධිපතිතුමා ඇවිල්ලා තියෙන්නේ. ඔබතුමාලා උත්තර දෙන්නේ ඔක්කොම සම්බන්ධීකර රැස්වීම වගේ මෙතන. හැබැයි අපිට එහෙම කරන්න එපා. අපි හරි වේදනාවෙන් ඉන්නේ. ඔය ලෝක බොරුවක් නේ කියන්නේ. කඩවර වැව හැදුවේ ජගත් පුස්මාර හැමතුම ඔතන දන්නෝ. ඔතන ගලක මාර්ජි මැතුව සසින්ද මහත්තයා පෞද්ගලික මාධ්‍යණේ කදිනෝ. කුඹුරුවක් කර තියෙනවා දැන්ට 200ක් ඉර බෙදන්න. දැන් වැව හදලා වෙනවා අවුරුදු 15ක්. ඇයි එහෙම කරන්නේ? එහෙම කරන්න එපා. මිනිස්සුන්ට ගොවි සංවිධානයක් තියෙනවා. එහෙම මෙතන උත්තර දෙන්න එපා. අපි අතර අපි මහජන නියෝජිතයෝ. ජෛවික ආධාරයට ඔය වැව හැදුවේ. ඕන ව්‍යාපෘතියක් කරනකොට මම ලේකම්වරෙක් හර්ෂෙන් හිටියානේ. ඒ ව්‍යාපෘතිය කරනකොටම ඒකෙන් සංවර්ධනය වෙන ඉඩම් ප්‍රමාණය හඳුනා ගන්නවා. එතකොට ඒ හඳුනාගත්ත ඉඩම් ප්‍රමාණය ඒ ගොවියන් අතර බෙදලා දෙන්නට ඕන. ඒ අනුව කරන්න දැන් ව්‍යාපෘතියක් කළා ඒව ඉඩම් දෙ වගා කරන්නේ නැත්නම් ඉතින් වැඩක් නැහැ. ව්‍යාපෘතිය ඒවට ණය ගෙවනවානේ. මැති ඇමතිවරුන් රාජ්‍ය නිලධාරීන් තුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. මේ අතර ශ්‍රී ලංකා ටෙලිකොම් මොබිටෙල් ආයතන අලුත්වැව කනිෂ්ඨ හා සෙවනකල මහානාග මහවිද්‍යාලය සුහුරු පන්ති කාමර සඳහා පරිත්‍යාග කළ පරිකණක හා සන්නිවේදන උපකරණ කට්ටල හා ඩයලොග් ආයතනින් පිරිනමුණු පරිකණක සහ රූපවාහිනී යන්ත්‍ර රතම්බලාගල කනිෂ්ඨ හා හම්පෙකඹ මහවිද්‍යාලවල විදුහල්පතිවරුන් වෙත බාරදීම ජනාධිපතිතුමාගේ සුරතින් සිදු කෙරුණා. යුගන්ති අපේ උරුමේ සැඟුණු තැන් 10000 ගණක් උතුරු ප්‍රදේශයේ විසිරීලා පැතිරීලා තියෙනවා. එතෙන් දැක බලා ගන්න අපි හැම කෙනෙක්ම හරිම කැමති. ඕ ශ්‍රීහාන් ඒ පුණ්‍ය භූමිය අතර තියෙන අකර 400කට අධික පින්බිමක තොරතුරු තමයි අද උරුම සාකින ගිය අපේ කණ්ඩායම මේ විදියට ඔබ හඹුවට ගෙනෙන්නේ. අසංක උරුමය සොයාගෙන යන ගමනේ අපි අද යන්නේ විශේෂම ප්‍රදේශයකට. මේ තමයි මුලතු දිස්ත්‍රික්කයේ වැඩි වශයෙන්ම පුරාවිද්‍යාත්මක වටිනාකමෙන් යුතු දේ පිහිටලා තියෙන භූමි භාගය.
හැබැයි ඒ යන ගමන ලේසි වෙන්නේ නැහැ. අපි ගිහිල්ලාම බලමු මොනවද මේ භූමියේ තියෙන්නේ කියලා. ඔබ මේ දකින්නේ උතුරේ ඓතිහාසික නටබුන් වැඩිම ප්‍රමාණයක් විසිරී පැතිරී පවතින මුලතිව් කුරුන්ද මලේ හෙවත් කුරුන්දාවශෝක විහාර පරිශ්‍රයයි. කුරුඳු මලේ විහාරයේ ලෙස අතීතයේ හැඳින් වූ කුරුන්දම් මලේ මුලතිව් දිස්ත්‍රික්කයේ මූදුබඩපත්තු ප්‍රාදේශීයකම් කොට්ටාසේ තන්නි මුරුප්පු ග්‍රාම නිලධාරී වසමේ නාගචෝලේ වන රක්ෂිතයේ ඝන වනාන්තරයේ මැද පිහිටා ඇති රමණීය පුදබිමක්. සීහලට්ට කතා රචිත මිහිඳු මාහිමියන්ගේ යුගයේ සිටම කුරුන්දාවශෝක විහාරය පැවති බවට සාක්ෂි හමුවනවා. ක්‍රිස්තු වර්ෂ 571 604 අතර කාලවකවානුවේ පළමුවන අග්බෝ රජු විසින් ඉදිකළ මෙම විහාරය පළමුවන විජයබාහු රජ සමයේ සම්පූර්ණයෙන්ම ප්‍රතිසංස්කරණය කළ බවත් ඉතිහාස තොරතුරුවල සඳහන්. අග්බෝ රජු මෙම විහාරස්ථානයට ආසන්නයේම කුරුන්ද වාපී නමින් ඉදිකළ වැවද මේ විහාරස්ථානයට හා පුදබිමට ජල පහසුකම් සැපයීමට අතීතයේදී යොදාගෙන තිබුණා. අක්කර 400ක් පුරා විහිදී ඇති බොහෝ පෞරාණික නටබුන් මේ භූමිය තුල දැකගත හැකි. උතුරුකරයේ තියෙන ප්‍රධානම විහාර සංකීර්ණයක් තියෙන්නේ කුරුන්දි විහාරය. ඒකට ප්‍රධාන හේතු ජනප්‍රවාදයත් එක්කම ගත්තාම කුරුන්දි අටුවාව නැමැති ශ්‍රේෂ්ඨ අටුවා ග්‍රන්ථය ලියවිලා තියෙන්නේ මේ කුරුන්දි විහාරය. ඉතින් ඒ නිසා ඒකාන්තයෙන්ම කුරුන්දි විහාරයේ දවන්ත ආරාම සංකීර්ණ පද්ධතිය අක්කර 420ක් පුරාවට විසිරෙච්ච විශාල ආරාම සංකීර්ණයක් තමයි කුරුඳු විහාරයේ තියෙන්නේ. බුදුබිම පිහිටා ඇති කන්ද වර්තමානයේ පියන් කල්ලු ලෙස හඳුන්වනු ලැබුවද එය පියන් ගල ලෙස අතීතයේ හැඳින් වූ නාමයේ දෙමළ ඌරුව බවයි පුරාවිද්‍යාඥයන්ගේ මතය වන්නේ. බුදුබිමේ ගරාබටුණු ස්තූපය මුළු මනින්ම ඉදිකර ඇත්තේ කබොක් ගල් යොදා ගනිමින් බව පුරාවිද්‍යා නිලධාරීන් පෙන්වා දෙනවා. බුදුරජාණන් වහන්සේ මෙරට වෙත වැඩම කළ අවස්ථාවේ කුරුන්දමලේ විහාරස්ථානයටද වැඩම කළ බව ජනප්‍රවාදයේ සඳහන් වනවා. ශිලා කුළුණු සහිත ගොඩනැගිලි සඳකඩ පහන් කැටයම් සහිත ශිලාමය උළුවහු මේ කුරුන්දමලේ විහාර පුදබිමේ අදටත් දැකගත හැකි. එමෙන්ම මෙම විහාර සංකීර්ණයේ වැඩවිසූ මහා සංගරුවන උදෙසා ඉදිකළ පොකුණු කීපයක්ද මේ භූමිය තුල පවතිනවා. රූස්ස ශාක වැවි ඇති ශිලාමය පියගැට පෙළ අදද පැහැදිලිව දැකගත හැකි. විහාර පුදබිම වටා ඉදිකළ ආරක්ෂිත බැම්මද සිත් ගන්නා අයුරින් නිමවා තිබෙන බවට සාක්ෂි තවමත් පවතිනවා. මෙහි තිබූ බොහෝ පෞරාණික වස්තුන් නිදන් හොරුන්ගේ ග්‍රහණයට ලක්ව ඇති අතර පුදබිමේ ආරක්ෂාව පසුගිය කාලය පුරාවට ඈලියාවට ගොස් තිබුණේ බොහෝ දිනාගේ අවධානය මේ කෙරෙහි යොමු වී නොතිබුණු පසුබිමකයි. කෙසේ වුවද මෙම පුදබිමේ සංරක්ෂණ කටයුතු මේ වන විට ආරම්භ වී ඇත්තේ සුවහසක් බෞද්ධයන්ගේ සිත් සතන් වලට බුද්ධාලම්බන ප්‍රීතිය ගෙන දෙමින්. අද අමතක නැති මතක වලින් අපි මතක් කරලා දෙන්නේ කිසිදා කිසි විටකවත් අමතක නොවන හඬ පෞෂ්‍යයක් ගැනයි. පාසල් කාලයේදී මොහු හඳුන්වන්නේ නිශ්ශබ්ද විලියම් කියන අනුවර්තන නාමයෙන්. ඒ තරමටම මේ චරිතය පන්ති කාමරයේදී නිහඬයිලු. හැබැයි එක්තරා දවසකදී මේ නිශ්ශබ්ද විලියම්ට පුළුවන් වෙනවා තමන්ගේ හඬ ගුවන් විදුලි තුලින් මුළු රටටම ඇහෙන්න සලසන්න. අමතක නැති මතක අද හොයාගෙන යන්නේ අන්නේ නිශ්ශබ්ද විලියම්ගේ ජීවිත කතාව. ඔහු ප්‍රවීණ ගුවන් විදුලි මාධ්‍යවේදී අශෝක තිලකරත්න. මේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවයි. මෙන්න ප්‍රවෘත්ති ප්‍රකාශය අශෝක තිලකරත්න විසින්. 1942 වසරේ නොවැම්බර් 27 වනදා කොළඹදී උපත ලැබූ අශෝක තිලකරත්නයන් සිය පාසල් අධ්‍යාපනය ආරම්භන්නේ කොළඹ නාලන්දා විද්‍යාලයෙන්.
පාසල් අධ්‍යාපනයෙන් පසුව නීති විද්‍යාලයට ඇතුළත් වන තරුණ අශෝකයන්ගේ සිතෙහි තවත් එක් බලාපොරොත්තුවක් සැඟවී තිබුණා. ඒ කවදාක හෝ ගුවන් විදුලි නිවේදකයෙකු ලෙස කටයුතු කිරීමේ සිහිනයයි. කවුරුවත් හිතුවේ නැහැ මම ගුවන් විදුලියෙන් කතා කරයි කියලා. මොකද පාසල් යන සමයේ මං ගුරුවරුන් අතරත් ශිෂ්‍යයින් අතරත් ප්‍රසිද්ධියට පත් වෙලා තිබුණේ එක්තරා නාමයකින්. ඒ නිශ්ශබ්ද විලියම් කියලා. මම ඒ තරමටම පන්තියේ දිනහඬයි. ඉතින් එවැනි චරිතයක් ගුවන් විදුලියෙන් රටටම ඇහෙන්න කතා කරයි කියලා කවුරුවත්ම හිතුවේ නැහැ. ඉංග්‍රීසි වැඩසටහන් නිවේදකයෙකු ලෙස ගුවන් විදුලිය හා එක් වූ අශෝක තිලකරත්නයන්ට නොසිතූ මොහොතක ප්‍රවෘත්ති නිවේදකයෙකු ලෙසින් ප්‍රවෘත්ති ඉදිරිපත් කිරීමේ අවස්ථාව හිමිවනවා. දවසක් හදිසියේ ගුවන් විදුලිය තුල ඇති වුණු වැඩ වර්ජනයකදී මට සිද්ධ වුණා හදිසියේ ලැබුණු පිටපතක් පරිවර්තනය කරගෙන එය මැදිරියට ගිහිල්ලා කියවන්න. ඊට කලින් මා ප්‍රවෘත්ති කියවලා තිබුණේ නැහැ. එදා මං ඒ අභියෝගයට මුහුණ දුන්නා. ගුවන්විදුලි සංස්ථාව තුළ දීර්ඝ කාලයක් තම රාජකාරිය ඉටු කරමින් සිටි අශෝක තිලකරත්නයන්ට එවක ගුවන්විදුලියේ පතාක යෝධයෙකු වූ නිව්ටන් ගුණරත්න මහතාගෙන් විනස්ම යෝජනාවක් ඉදිරිපත් වන්නේ කිසිවෙකුත් නොසිතූ වේලාවකයි. 1996 දී මාව කැඳවලා ඒ කාලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් වරයාව සිටි නිව්ටන් ගුණරත්න මහත්මයා අහනවා මගෙන් අපි අලුත් චැනල් එකක් පටන් ගන්න යනවා මේකට සම්බන්ධ වෙන්න කැමතිද කියලා. මං කිව්වා කැමතියි කියලා. ඒ අනුව 1996 නොවැම්බර් මාසේ 5 වෙනිදා අපි ආරම්භ කරනවා ගුවන් විදුලියේ ඇතුළෙම තවත් ගුවන් විදුලි නාලිකාවක් විදිහට ලක්හඬ ගුවන් විදුලිය. ගුවන් විදුලිය තුලින් ලක්හඬ වෙත එල්ල වුණු විවිධ බලපෑම් චෝදනා කෙනෙහිලිකම් මේ ආදිය නිසා අපි කල්පනා කරලා කියන්නේ ලක්හඬේ පාලන අධිකාරිය තීරණය කරනවා ස්වාධීන රූපවාහිනිය සමග දීගක යන්නට. ඒ දීගය සිදු කරන්නේ 2000 වසරේ මුල් භාගයේදී. මෙරට ගුවන්විදුලි ඉතිහාසයේ ප්‍රවීණතම නිවේදකයෙකු ලෙස හැඳින්වෙන අශෝක තිලකරත්නයන් වර්තමාන ගුවන්විදුලි නිවේදකයන් සහ ඔවුන්ගේ භාෂා හැසිරීම සම්බන්ධයෙන් සෑහීමකට පත්වනවාද? කොහොමද සෑහීමකට පත්වන්නේ? ඒ කාලේ නිවැරදිම භාෂාව තමයි අපිටත් නිවැරදි භාෂාව ඉගෙනුවා ගුවන්විදුලිය තුල. නමුත් අද වෙලා තියෙන්නේ අද වෙන භාෂාවක් කෙසේ වෙතත් සිංහල භාෂාවවත් අපේ නිවේදක නිවේදිකාවන්ට මම කැමති නෑ නිවේදක නිවේදිකාවන් කියනවටත් උන්ට අපේ සුකිරි වටිල්ලන්ට උච්චාරණය කරන්න බෑ. සිය ජීවන ගමනේ 78 වන විය පසු කරමින් සිටින අශෝක තිලකරත්න නම් වූ මේ ප්‍රවීණ ගුවන්විදුලි නිවේදකයා අද වන විට විජේරාම ප්‍රදේශයේ තම නිවසට වී කාලය ගත කරනවා. වසර ගණනාවක් පුරා මෙරට ගුවන්විදුලි ක්ෂේත්‍රයට කළ මහඟු මෙහෙවර වෙනුවෙන් අශෝක තිලකරත්න නම් වූ ඔබට ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලයේ ගෞරවය මෙලෙස පුද කරන්නෙමු. අභිමානවත් නිදහසේ අභිමානය තවත් උපනම්වපු ශක්තිමත් කරපු මූලිකම දෙයක් තමයි අපේ ජාතික ගීය. ජාතියේ ප්‍රෞඩත්වය ලොවටම හඬනකා කියන ජාතික ගීය නිදහසේ 73 වෙනි සමරුම සමරන්න දින 5ක් තියේදී අභිමානයෙන්ම මතක් කළ යුතුමයි. ඕනෑම ජාතියක අනන්‍යතාවයක් ඒ ජාතිය තුළ ඇති ස්වාභිමානය හා උත්කෘෂ්ටභාවය ජාතික ගීයෙන් ප්‍රකාශ වේ. ක්‍රිස්තු වර්ෂ 1797 දී ජාතික ගීය වූයේ God Save the King නැමැති ගීතයයි. ඉන්පසුව තිබෙත් ජාතික එස් මහින්දේමියන් විසින් රචිත දින දින දිනේ දිනේ සිරිලක් ජාතික ආලේ ගීතයේද ගැහිණු බවට ඉතිහාසයේ සාක්ෂිය ඇත. ජාතික ගී යනු ප්‍රශස්තියක් ලෙසද හැඳින්විය හැකිය. පොළොන්නරුව යුගයේ කෝට්ටි යුගයේ ප්‍රශස්ති ගැහිණු බවට සාධක පවතී. මහනුවර යුගයේ දෙවන රාජසිංහ රාජසභාවේ ගැහිණු නරේන්ද්‍ර සිංහ වර්ණනාව වර්තමානයේද අසන්නට ලැබේ.
1942 පමණ දේශාභිමානී ගීතයක් ලෙස ජේ විජේතිලක නොතාරිස් අතින් නිර්මාණය වුණු ශ්‍රීමත් ලංකා මෑනියන් කිරි ගීතයද ජාතික ගීයක් ලෙස භාවිත කෙරිණ. 1939 ආනන්ද සමරකෝන් මහතා මුලින් රචනා කළ ජන සැම මන අධිපතියනි තුතිවේ ගීතයද ජාතික ගීයේ වර්ධනයකි. आनंद समरकोन रचित नमो नमो माता गीते जातिक गीयलिस तीरने नवंबर आचार्य एडविन विजयरत्न माता के नायकत्वें रसू कमिटुवे अनुमति अनुवाय में गीते पलमु वरट गायना किरुने 1952 वसरे फेब्रुवारी 4 दाटे दिनु निदास दिनेदी पसुकालीनव एम गीये गण अक्षर पीठवीम पिलिबंदव संवाद एतिवीम हेतुवेन विनत कमिटुवक मगिन एय संस्करणे किरिन 1978 आंडुकम व्यवस्थावे पलमु परिच्छेदे හත්පුන වගන්තිය ප්‍රකාරව ශ්‍රී ලාංකීය ජාතික ගීයට නෛතික වටිනාකමක් එක්කොට ඇත. ව්‍යවස්ථාවේ 3 උපලේඛනයේ පදමාලාව හා නාද රටාවද එක්කොට තිබීම විශේෂත්වයකි. නිර්මාණශීලී ජාතික යශෝරාවය මේ විදිහට ජාතික ගීයක් බවට පත් වෙති. ශ්‍රී ලාංකිකින්ගේ ජාතික කොටිය කොයි ආකාරයෙන්ද නිර්මාණය වෙන්නේ? අපි සූදානම් හෙට දිනේදී ඒ සම්බන්ධයෙන් කතා කරන්නට. युगांति देशपाल ने अपि दक्षिण देट वैडिये अथुले गुडाक विनास देवाल सिद्ध वेनवा ओ श्रीहान हेल हेपिलि वगेम देशपाल ने तिरे पिटिपस्से रसवत कथात गुडाक तियनवा एवत अरगिन तमाय मधुनिकात उमत अदत प्लेटफॉर्म एकट एवित तिन्ने පෞගිය සතියේ වාර්තා වෙච්ච හරබර ප්‍රවෘත්ති වටේ තිබ්බ රසබර තොරතුරු අද ප්ලැට්ෆෝම් එකේ උමා කැබිනට් එක කොහොමද දැන් රැස් වෙන්නේ ඔන්ලයින් නේ මෙසරේ කැබිනට් එකට කලින්ම ඇවිල්ලා තියෙන්නේ අපේ අගමැතිතුමා මදුරික සෙටින්ග්ස් එහෙම හදාගෙන මේ කැබිනට් රැස් වීමට එන්නේ ටිකක් වෙලා යනවනේ ඔන්න ඔය අතුරුතුරේදී කට්ටිය පොඩ්ඩක් චැට් එකක් දාගෙන තමයි ඉඳලා තියෙන්නේ කොරෝනා හැදිලා සුව වෙච්ච වාසුදේව නානායක්කාර ඇමතිතුමත් ඔන්ලයින් ඇවිල්ලා ඉඳලා තියෙනවා එතෙන්දී අගමැතිතුමා වාසුදේව ඇමතිතුමාගෙන් අහනවලු කොහොමද වාසු කියලා ඒ වෙද්දි තවත් ඇමතිවරු කිහිප දෙනෙක්ම ලොග් වෙලා තමයි ඉඳලා තියෙන්නේ එතනදී වාසුදේව ඇමතිතුමාට ඩලස් ඇමතිතුමා කියවලු ඔබ දැකුමෙන් මා පින් කළ බව දනුනි කියලා ඒ වෙලාවේ වාසුදේව නානායක්කාර ඇමතිතුමත් වැඩේ අතෑරලා නෑ උමා ඔබේ මුහුණින් මට ඒ බව පෙනුනේ කියලා උත්තර දෙද්දි හැමෝම hina වුණාලු උමා පියලි ශාන්ත රාජ්‍ය ඇමතිතුමාගේ ආශ්‍රිතයෙකුණු නාමා රාජපක්ෂ ඇමතිතුමත් මේ රැස්වීමට ඔන්ලයින් තමයි සහභාගී වෙලා ඉඳලා තියෙන්නේ මගනිකා මේ දවස්වල නාමල් කොටහළු වෙලා වගේ විමල් වීරවංශ ඇමතිතුමා නාමා රාජපක්ෂ ඇමතිතුමාට පොඩි විහිළුවකුත් කරලා තියෙනවා උමා ඒ වෙලාවේ කතාවට එකතුණු බන්දුල ඇමතිතුමා කියලා තිනවා පවිත්‍රගේ අතේ දුරින් හිටපු හින්දා මමත් යන්තම් බේරුණා කියලා නෑ නෑ පවිත්‍ර ඇමතිතුමිය තමයි ඔයාගේ අතේ දුරින් හිටියේ විමල් වීරවංශ ඇමතිතුමා බන්දුල ගුණවර්ධන ඇමතිතුමාට පොඩි විහිළුවක් කරලා තියෙනවා බලාගෙන යද්දි මන්තුනිකා මේ ඔන්ලයින් කැබිනට් ප්‍රෙස් වීමත් හරිම රසවත් වගේ මදුරිකා එක්සත් ජාතික පක්ෂ නව නිලධාරී මණ්ඩලයේ පත් වුණාට පස්සේ පළවෙනි රැස්වීම තිබිලා තියෙන්නේ ගිය සතියේ රනිල් වික්‍රමසිංහ නායකතුමත් එක්ක රුවන් වජිර සාගල කිරමේ හැමදෙනෙක්ම මේ සාකච්ඡාවට එකතු වෙලා තියෙනවා උමා පක්ෂි කොහොමද ගමට ගෙනියන්නේ ඒ වගේම සිරිකොත අඩුම තරමේ දවස් දෙකක්වත් පක්ෂිකයන්ට ඇරලා තියන්න ඕනි කියලාත් මෙතනදි සාකච්ඡා වෙලා තියෙනවා ඒ කතාව වෙලාවේ රනිල් වික්‍රමසිංහ නායකතුමා ලොකු රහසක් හෙළි කරලා තියෙනවා උමා එක්සත් ජාතික පක්ෂයේ මේ තරම් පහතට වැටෙන්න හේතුව තමයි වික්‍රමසිංහ මහත්තයා මෙතනදී හෙළි කරලා තියෙන්නේ අපිට දිනන්න බැරි වෙච්ච ප්‍රධාන හේතුව තමයි මේ පක්ෂය නායකයන්ගේ ප්‍රශ්නයක් වෙච්ච එක හැමෝම බැලුවේ නායකයෝ වෙන්නේ මිසක් පක්ෂය රැකගන්නේ කොහොමද කියලා කවුරුවක්වත් බැලුවේ නැහැ එක්සත් ජාතික පක්ෂයේ සමාජිකත්වය රැකගන්නේ නැතුව හැමෝම නායකයෙක් වෙන්න බලපු නිසා පක්ෂය මේ තරම් පරාජයට පත් වුණා කියලා රනිල් වික්‍රමසිංහ කියලා තියෙන බොහෝම බැරෑරුම් විදිහටම ඔන්න ඔය වගේ තත්වයක් තීදි තමයි මදුනිකා නවීන් දිසානායකයි අර්ජුන රණතුංගයි පක්ෂයේ තනතුරු කිහිපයකින්ම ඉවත් වෙන්නේ
සමගිය ජනබලවේගයේ පළවෙනි කෘත්‍යාධිකාරී මණ්ඩලයේ පත්කලේ 26 වෙනිදා. පක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහත්මයා ඇතුළු නිලධාරි මණ්ඩලය 31 දෙනෙක්. පක්ෂ සභාපති ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා තවත් ජේෂ්ඨ උපසභාපතිවරු 8 දෙනෙක් ඉන්නවලු මඳුනිකා. උමා මේ සභාපති ධුරය ගැනත් පක්ෂය ඇතුලේ ලොකු අර්බුදයක් තියෙනවලු. ඒ මොකද නායකතුමාගේ දීර්ඝ කාලීන මිත්‍රයෙකුණු ඉමිතියාස් බාකී මාකරට මේ සභාපති ධුරය දෙන්න ඕනි කියලා යෝජනාවකුත් සම්මත වෙලා තියෙනවලු. එහෙම තියෙද්දි තමයි සජිත් ප්‍රේමදාසයි රංජිත් මද්දුම්බණ්ඩාරයි ඒකමතිකව තීරණය කළා මේ තනතුරු දීලා තියෙන්නේ කියලා මන්ත්‍රීවරු චෝදනා කරනවලු. අන්තිමට සමගි ජනබලවේගයේ තනතුරු බෙදන්නේ එක්සත් ජාතික පක්ෂ තනතුරු බෙදෙන විදිහටමයි කියලා පසුපෙළ මන්ත්‍රීවරු විරුද්ධත්වය ප්‍රකාශ කළාලු. මේ වගේ තවත් තොරතුරු ලබන සතියේ ප්ලැට්ෆෝම් එකේ. මේ සමගින් ස්වාධින් රූපහානි රාත්‍රී ප්‍රධාන සිංහල පුවත් විකාශය නිමාවට පත් වෙනවා. ඔබට සුබ රාත්‍රියක්. අයිබෝවන්.